අයිබුවන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අපේ අම්මා channel එකේ අලුත්ම වටිනා වීඩියෝ නරඹන්න subscribe button එක press කරලා ඒ ළඟ තියෙන පුංචි bell එකත් press කරන්න. හුඟක් දෙනෙක් මගෙන් buttercream icing එක හදන හැටි අහලා ඉවල තිබුණා. ඒ ඇයිට ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන වැරදිලා තිබිලා තිනවා. ඒ නිසා මට කියලා ඉවල තිබුණා හරියට buttercream icing එක හදන හැටි කියලා දෙන්න කියලා. ඉන්ටර්නෙට් එකේ හරියට හදන හැටි තියෙනවා. ඒ වුණාට අපේ රටේ විදිහට හදනකොට පුංචි පුංචි වෙනස්කම් කරන්න වෙනවා. ඒ වගේම සිංහලෙන් කියලා දෙන්නත් ඕනේනේ. ඒ නිසා තමයි මගෙන් අහලා ඉවල තිබුණේ. පිට රටවල් වල විශේ෷යෙන්ම සීතල රටවල් වල අය බටක්‍රීම් අයිසින් එක හදන්න කියලා දෙනකොට එයාලගේ රටේ උෂ්ණත්වය අනුව තමයි එයාලා කියලා දෙන්නේ. එහෙම නැතුව කියලා දෙන අයත් ඉන්නවා. අපේ රටේ උෂ්ණත්වයට ගැළපෙන විදිහට බට අයිසින් එක දියවෙන්නේ නැතුව හදාගන්න හැටි ඔයාලට මම අද කියලා දෙන්නම්. බට අයිසින් හදනකොට ඝනත්වයන් තුනකින් හදනවා. එකක් තමයි ස්ටිෆ් කන්සිස්ටන්සි. ස්ටිෆ් කන්සිස්ටන්සි කියන්නේ තද ඝනත්වයක් තියෙන එක. ඒක සාමාන්‍යයෙන් මල් පෙතිවලට, විශේෂයෙන්ම රෝස මල් පෙතිවලට, ඒ වගේම තනකොළ දානකොට මේ වගේ කෙලින් කෙලින් අතට දාන්නේ අන්න ඒකට ස්ටිෆ් කන්සිස්ටන්සි. ඒ කියන්නේ තද ඝනත්වයෙන් යුතු බට අයිසින් එක. ඊළඟ එක තමයි මීඩියම් කන්සිස්ටන්සි. ඒ කියන්නේ මධ්‍යම ප්‍රමාණයේ ඝනත්වය. ඒ ඝනත්වය ගොඩක් දේවල් වලට පාවිච්චි කරනවා. කේක් එකේ වටේ ගන්න, ඒ වගේම බෝඩර්ස් වලට, ඒ වගේම පැතලි මල් වලට, අන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඊළඟ එක තමයි තින් කන්සිස්ටන්සි. මේ තින් කන්සිස්ටන්සි කියන එක අර දෙකට වඩා හුඟක් තුනි. තින් කන්සිස්ටන්සි කියන්නේ තුනේ ඝනත්වය. අර අපි කේක් වල අකුරු ලියන්නේ හැපි බර්ත්ඩේ, ඒ වගේම සුබ පැතුම් ලියනකොට, නම් ලියනකොට අපි ඒ තින් කන්සිස්ටන්සි එක පාවිච්චි කරනවා. ඒ වගේමයි මල් වල නැටි ඇඳින්න, ඒ වගේම ක්‍රම් කෝට් එකට පාවිච්චි කරනවා. ඒක දැන් අපි කේක් එකක් අයිසින් කරන්න ඉස්සෙල්ලා සමහර වෙලාවට කපන වෙලාවල් තියෙන්නේ. අන්න ඒ වෙලාවට කුඩු හැලෙනවනේ. අන්නේ කුඩු හැලෙන්නේ නැති වෙන්න මේ තින් කන්සිස්ටන්සි එක ගාලා වටේටම හරි මැද හරි ගාලා අපි ෆ්‍රිජ් එකේ තියලා කියනවා ඊළඟ අයිසින් එක ගන්න. අන්න ඒකට මේ තින් කන්සිස්ටන්සි එක පාවිච්චි කරනවා. අද මං හදන්නේ මීඩියම් බට අයිසින් එක. මේකම් පාවිච්චි කරලා ස්ටිෆ් එක හදා ගන්නත් පුළුවන්, තින් එක හදා ගන්නත් පුළුවන්. ඒක මං ඔයාලට කේක් එක ඩෙකරේට් කරනකොට කරලා පෙන්නන්නම්. අපි දැනගත යුතු පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒව හරියට දැනගත්තොත් මේක හරියට හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ රට උෂ්ණ රටක්නේ. උෂ්ණ රටක මේ බට අයිසින් එක හදනකොට කිරි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බට එක දියවෙන නිසා. අද මම හදන්නේ මීඩියම් කන්සිස්ටන්සි එක. සාමාන්‍යයෙන් බට කෝප් එකට අයිසින් කෝප්ප තුනක් වගේ තමයි යන්නේ. බට කෝප් එකට බට ග්‍රෑම් 250ක් අල්ලනවා. අයිසින් කෝප් එකට අයිසින් ග්‍රෑම් 125ක් අල්ලනවා. සමහර විට අපි කෝප්පේ අයිසින් එකට දාලා මැනලා ගන්න විදිහට ඇතුලේ හිල් හිල් වගේ හිටියොත් එහෙම ප්‍රමාණය අඩු වෙනවා. සමහර විට අපි අයිසින් එක මෙහෙම තද කරලා පුරවලා ගත්තොත් එතකොට 125ට වඩා වැඩි වෙනවා. ඒ නිසා මම කිරලා ග්‍රෑම් වලින් ගන්නවා. අයිසින් කෝප් එකකට ග්‍රෑම් 125 නම් 125 යුතුන ග්‍රෑම් 375යි. මේක සාමාන්‍ය ගාන වුණත් හැම වෙලාවෙම ඒක ඒ විදිහටම තියෙන්නේ නැහැ. මොකද උෂ්ණත්වය අනුව යම් යම් අපි ගන්න බටර්වල, අපි ගන්න අයිසින් වල තියෙන ඒ ප්‍රමිතිය අනුව පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ නිසා ඒකට සාමාන්‍ය අපි ප්‍රමාණය දාලා අපිට අවශ්‍ය ඝනත්වය වැඩි ඕනේ නම් අයිසින් ටිකක් වැඩි කරගන්නවා. ඒ වගේම දියාරු ගතිය ඕන වෙනකොට අපි කිරි ටිකක් දාගන්නවා. සාමාන්‍යයෙන් ඩෙකරේටින් කරන්න, මල් හදන්න වගේ නම් කිරි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වුණාට තව දෙයක් මතක තියාගන්න, ඔයාගේ ගෙදර ඔයා මේ කේක් හදන තැන AC තියෙනවා නම්, ඒ වගේම සමහර බේකරිස් වල AC කරලා තියෙනවා. එහෙම වුණොත් නම් කිරි චුට්ටක් එකතු කරගන්න පුළුවන්. අද මම මේ කේක් එක හදන්නේ ගෙදර අයට කන්න. ඒ නිසා මම තනිකරම බටර් වලින් තමයි මේ අයිසින් එක හදන්නේ. ඉතින් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මුගක් අවුවයි මේ දවස්වල, අවුව රස්නේ වැඩි. බේකරි වැඩ ඉගෙන ගන්න දරුවන්ට මතක තියාගන්න තව දෙයක් තියෙනවා. බට කියන එක සෙල්සියස් අංශක 32°C ෆැරන්හයිට් අංශක 90°C දියවෙනවා. ඒ වගේම බට වෙනුවට අපි පාවිච්චි කරන අයිසින් බට කියලා එකක් තියෙනවනේ වෙළඳ පොලේ. ඒක සුදු බට කියලා කියනවා, වෙජිටබල් ෂෝට්නින් කියලා කියනවා. ඒක සෙල්සියස් අංශක 48°C, ඒ වගේම
ෆැරන්හයිට් අංශක 118 දියවෙන පටන් ගන්නවා. ඒ නිසා අපි ගොඩාක් උෂ්ණ පළාතක ඉන්නවනම් මේ දෙක කලවමේ දාලා හදා ගන්නත් පුළුවන්. ඒ වගේම AC නැති උෂ්ණ පළාත්වල කඩවල් වලේම ෂෝකේසස් වල දාලා තියෙන උගුළු දකින්න ඇති අයිසින් කරපු කේක්. ඒව දියවෙන්නේ නැතුව තියෙන්නේ මේ සුදු බටර් පාවිච්චි කරන නිසායි. සුදු බටර් කියලා කිව්වේ අර වෙජිටබල් ෂෝට්නින් වලට. හැබැයි ඒ සුදු බටර් සාමාන්‍ය අපි කන බට වගේ රස නැහැ. රස අඩුයි. සුදු බටර් එකේ තියෙන විශේෂත්වය තමයි අපි මල් හදනකොට, බෝඩර්ස් හදනකොට එක එක කලරින් දාලා එක එක විදිහට හදනවනේ. ඒ පාට ඒ විදිහටම තියෙනවා. එතකොට සුදු බටර් වලින් ඒ මල්වල පාට ඒ විදිහටම අපිට ගන්න පුළුවන්. ඒ වගේම සුදු බටර් කියන එක මේ සුපර් මාකට් වල සාමාන්‍යයෙන් ගන්න නැහැ. මම දන්න තරමින් සමහර විට තියෙනවද දන්නේ. ඒ වුණාට ග්‍රොසරි කඩවල් තියෙන්නේ, ඔය තොග බඩු කඩවල් තියෙන්නේ, ඒවයි තියෙනවා. අපි ගෙදර කන්න හදනකොට බට දාලා අපි මේක ගොඩක් වෙලා තියන්නේ නැහනේ. ගෙදර අය ඒ වෙලාවෙම කාලේ ඉවර කරනවනේ. ඒ නිසා මම අද බට පාවිච්චි කරනවා. විකුණන්න හදන අය නම් හුඟක් දෙනෙක් අයිසින් බට තමයි පාවිච්චි කරන්නේ. ඔය කේක් හදන්න ඉගෙන ගන්නව නම් ඉස්සෙල්ලම අයිසින් බට අරගෙන ඒකෙන් ඉගෙන ගන්න. මේ වගේ දෙයක් ලොකු වියදමක් නේ. ඒක අරගෙන ගානත් අඩුවෙනේ. ඒකෙන් කේක් ඩෙකරේටින් වැඩ ඉගෙන ගන්න. එහෙනම් අපේ බට අයිසින් එක හදමු. දැන් මම මෙතන අයිසින් ෂුගර් ග්‍රෑම් 500යි සෝල්ටඩ් බටර් ග්‍රෑම් 300යි අරන් තියෙනවා. මං ඉස්සෙල්ලා කිව්වේ සුදු බට කියලා, වෙජිටබල් ෂෝට්නින් කියලා, අයිසින් බට කියලා. අන්න ඒක තමයි මේ තියෙන්නේ. මේ බට එක දැන් මම අපිට අවශ්‍ය කරන පාට ඒ විදිහටම ගන්න පුළුවන්. ඒ වුණාට මේ බට එක ක්‍රීම් කරාට පස්සේ සුදු පාටට හැරෙනවා. උෂ්ණ රටක ඉන්නව නම් මේ වගේ සුදු බට භාගයක් මේ බටරුත් භාගයක් එකතු කරගත්තොත් එහෙම ගොඩක් වෙලා මේ අයිසින් එක තියෙනවා. සුදු බට එකතු කළ හදන ක්‍රමය මම වෙන වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා. අද මම තනිකර බට එකෙන් හදාගන්න හැටි පෙන්වන්නේ. අපි අර අයිස්ක්‍රීම් එකක් දැම්මහම අයිස්ක්‍රීම් එකේ ක්‍රීම් එක උඩ හිටින්නේ ඉන්නේ විදියට බට එක තියෙන්න ඕනේ. කඩාගෙන වැටිලා නැතිව මේ විදියට තියෙනවා. ඒ වගේමයි කාමර උෂ්ණත්වයේ තියෙන්නත් ඕනේ. මම මේ බට ක්‍රීම් අයිසින් එකට අවශ්‍ය ප්‍රමාණයෙන් ගත්තේ ග්‍රෑම් 800 කේක් එකක් ඩෙකරේට් කරන්නයි. අයිසින් එක මේ වගේ තනිකර බට එකෙන් හදනවා නම් රෑ වෙලාවක හරි උදේ වෙලාවක හරි හදන්න. දවල් වෙලාවක හදනවා නම් මේක දියවෙන්න පුළුවන්. දැන් මේ බට එකයි මේ බට එකයි දිහා බැලුවම ඔයාලට දෙකේ ලොකු වෙනසක් පේනව නේද? මේ බලන්න, මේ බට එකට ඇඟිල්ල තිබ්බාම ඇඟිල්ල ඇතුළට නිකම්ම යනවා. ඒ වගේම දියාර වෙලා තියෙනවා. මේ බට එකෙන් නම් මේ අයිසින් එක හදන්න බෑ. අපි බලමු මේ බට එකට ඇඟිල්ල තියලා. ඇඟිල්ල තියලා උස්සනකොට බට එකත් එක්ක ඉසිලාව නේද? ඒ කියන්නේ මේ බට එක දිය වෙලා නැහැ. අනිත් එක මේ බට එක කාමර උෂ්ණත්වයේ තියෙනවා, සීතලත් නැහැ. දැක්කද? ඇඟිල්ල තියලා ගන්නකොට ඇඟිල්ල තදට උඩට එනවා. දැන් ඔයාට බටස් දෙකේ වෙනස පෙවුනනේ. බලන්න පාටවල් දෙකත් වෙනස්. ඒ කියන්නේ ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන බට එකේ කන්සිස්ටන්සි එක තමයි මේකට වඩාත් සුදුසු. මේ බලන්න, මේ වගේ කෑල්ලක් කඩලා ගන්නත් පුළුවන්. දැන් මං අයිසින් එක හලා ගන්න යන්නේ. මේ බලන්න අයිසින් කැට තියෙන හැටි. මේ අයිසින් කැට ටිකත් හොඳට පොඩි කරගන්න. දැන් මං අයිසින් ටික ඔක්කොම හලාගත්තා. සාමාන්‍යයෙන් කෝප් එකට ග්‍රෑම් 125ක් කලනවා. මෙතන 123ක් තියෙනවා. සමහර විට මේක සමහර තැන්වල හිල් හිල් වගේ හිටලා තියෙනවා නම් ඒ ගාන අඩු වෙන්න පුළුවන්. මේ බලන්න. බට එක කෝප් එකට අයිසින් කෝප් 3ක් කියලා තමයි සාමාන්‍යයෙන් මීඩියම් කන්සිස්ටන්සි එකට ගන්නෙ. මුලින්ම මම බට ටික මේ විදිහට බීට් කරගන්නවා. මේ වගේ වටේ තියෙන ඒවා සැරෙන් සැරේ එකතු කරගෙන බීට් කරන්න ඕනේ. මේ බලන්න අපේ බටර් ක්‍රීම් එකේ පාට වෙනස් වෙලා තියෙන හැටි. හොඳට ක්‍රීම් වෙලා තියෙනවා, පාට වෙනස් වෙලා තියෙනවා.
දැම්මට මුලින් තිබුණු පාටේ ඉඳලා මේ පාටට එන්න බීට් කරන්න විනාඩි 5ක් විතර ගියා. දැන් අපි අයිසින් ටික ටික එකතු කරගන්න යන්නේ. ඊළඟට මම මේ භාගික උප්පෙන් ටික ටික දාලා බීට් කරගන්නවා. වටේ තියෙන එක එකතු කරගන්න ඕනේ. ඒ වගේම මම මේකට වැනිලා එකතු කරේ නෑ. මොකද මගේ ළඟ තියෙන වැනිලා එක ටිකක් දියාරු වැඩි. ඒ වගේම ඒක දැම්මම පාට පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ නිසා මම ඒක එකතු කරේ නෑ. ඒ වගේම වැනිලා පේස්ට් තියෙනවා, වැනිලා පවුඩර් තියෙනවා, අන්න ඒ වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වෙලාවේ එකින් ටිකක් එකතු කරගන්න. මං අද කේක් එකට ගොඩාක් අයිසින් දාන නිසා තමයි මේ තරම් වැඩි ප්‍රමාණයක් ගත්තේ. කේක් එකට අයිසින් ලාවට වගේ දානවා නම් බටර් ග්‍රෑම් 200යි අයිසින් ෂුගර් ග්‍රෑම් 350යි ගත්තොත් ඇති. වැදගත්ම දේ අයිසින් ෂුගර් ටික හොඳට දිය වෙනකම් බීට් කරන්න ඕනේ. දැන් සේරම අයිසින් ටික දාගත්තනේ. දැන් විනාඩි 3ක් විතර හොඳට බීට් කරන්න ඕනේ. බලන්න ලස්සන්ට බට අයිසින් එක හැදිලා තියෙන ඇති. අපි දැන් උෂ්ණ රටකනේ ඉන්නේ. ඒ වගේම මේ කාලේ ගොඩක් රස්නේ වැඩිනේ. ඒ නිසා මම මේකට කිරි එකතු කරන්නේ නැහැ. ඔයා සීත රටක ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ වෙලාවේ කිරි චුට්ටක් එකතු කරගන්න. දැන් මගේ බට අයිසින් එක හැදලා ඉවරයි. මේ බලන්න අපිට කේකේ ගාන විදිහට හැදිලා තියෙන හැටි. දැන් මේ ඇදලා තියෙන්නේ මීඩියම් කන්සිස්ටන්සි එක. මේ බලන්න අපේ බට අයිසින් එක හැදුවට පස්සේ හොඳට ගෑවෙන විදිහට තියෙන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට තිබුණු බටර් ක්‍රීම් අයිසින් ගැන ප්‍රශ්නවලට උත්තර ගොඩාක් ලැබුණා කියලා. දැන් අපි බට අයිසින් එක හදාගත්තනේ. ඔයාලා දන්නවනේ දැන් බට අයිසින් එක හදන්නේ කොහොමද කියලා. දැන් ඔයාට මේක තියාගන්න ඕනේ නම් ඔයා මේක ෆ්‍රිජ් එකේ දාන්න, එයර් ටයිට් කන්ටේනර් එක දාලා වතුර යන්නේ නැති වෙන්න දාලා ඔයා ඒ පාවිච්චි කරන්න ගන්න වෙලාවට හොඳටම කාමර උෂ්ණත්වයට එනකන් තියන්න. කාමර උෂ්ණත්වයට ආවට පස්සේ පොඩ්ඩක් බීට් කරලා අරගන්න. සමහර වෙලාවට උෂ්ණ රටවල්වල ඉන්නකොට බට අයිසින් එක හයි වෙන්න මිරැන් පවුඩර් කියලා පවුඩර් එකක්, ඒකෙන් තේ හැන්දක් මේස හැන්දක් වගේ ඒ බට එකේ ප්‍රමාණයට දානවා. ඒ වගේමයි සමහර අය කෝන්ෆ්ලා දානවා, සමහර අය පාම්පිටි තේ හැන්දක්, පාම්පිටි මේස හැන්දක් අන්න ඒ වගේ එකතු කරගන්නවා. ඒ වුණාට අද මම මේ කිසි දෙයක් දාන්න නැතුව බට ක්‍රීම් එක බට එකෙන්මයි හැදුවේ. ඒත් බලන්න කොච්චර ලස්සනට මේක ආවද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කේක් එක අයිසින් කරන හැටි කරලා පෙන්නන්නම්. දැන් ඔයාලා ඉන්න පළාත අනුව උෂ්ණත්වය අනුව මේ බට ක්‍රීම් අයිසින් එක හරියට හදාගන්න හැටි දන්නවනේ. මේ බට ක්‍රීම් අයිසින් එක පාවිච්චි කරලා ඉදිරියේදී තව තව දේවල් ඔයාලට මම කියලා දෙන්නම්. ඔයා මේ චැනල් එකට අලුතෙන් ආව නම් මගේ චැනල් එකේ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්නකෝ. ඔයාට ඉගෙන ගන්න බොහෝ වටිනා වීඩියෝ තියෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. එහෙම ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම අනිත් අයටත් කියලා දෙන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව ප්‍රෙස් කරන්න.